දැසනක්ේවා හද මාධ්‍ය හමුවට පැමිණි පසිරු දෙ නාම ඉතාමත් ප ගෞරයෙන් පිළිගන්න. කාලෙකට පස්සේ තමුන් නාසෙලා මෙහෙම මොනගැහුණු වෙලාේ හිටපු මාධ්‍යමතිවරයෙක විදිහටත් මම කියන්න කැමති අද වෙද්දිී ආණ්ඩුවේ අපූරු මාර්ධ්‍ය සදර්ශන දිගින් දිකටම බලන්න ජනතාවට ලැබිල තිබෙනවා. අපිට මතකයි මාසේ ආරම්භයේදීම නිව්ඩයමන් නැවේ ගින්න තමයි ප්‍රධාන ප්‍රවෘතිය වුණි එහ නැවගිනිි ගනිද්ද ජනතාව ඒද සවධාන යොමුකරගෙන ින් දෙෙද්දී මෙෙන් දිගට හර හට කැලෑකපන්න පටන්ගත්ත හැටි අපි දැක්කා හැබැයි ඒ කැලෑ කැපිලි වෙන වා වගේ මහලකු ප්‍රෞෘත්තියක් නොවන්නටත් වගබලාගත්ත හැටිත් පැහදිලි පෙරුණු ඊළඟට අපි දැක්කා ඒ අස්සේ තවත් අලුත්ම ප්‍රවෘත්තියක් විදියට කරලියට ආවා ගවගාතනය තහනම් කරා කියර ඒක නම් මාධයට ලොකු ප්‍රවෘත්තියක් වුුණා. ඊළඟට ආණ්ඩුව ගවගාතනය නතරකරා කියන ප්‍රවෘත්තියට මවාවෙලා මිනිස්ඝාතනයට දනුවන් ලැබුවේ විරුද්ධ පක්ෂේත් මුළුමහත් රටත් දැඩි විරෝධය නොතකා සිරගෙදර ඉඳලා පාර්දිිමේන්තුවට කෙනැල්ල වාඩි කෙරේවා. ඊළඟට දැංවෙද්දි රටම කතා කරන ප්‍රෘතිය බවට පත්වෙලා තිබෙනවා විසිවෙනි ආණ්ඩුකරොම් ව්‍යවස්ථා සංසෝදනේ. ජනතාවේ විස්සේ ප්‍රවෘත්තිය බලං ඉන්න කොට දන්නෙමනැතුව නොමිලේ දෙනමයි කියපු පෝරමිතියට තේපෝර ඇතුළ සියලු වගවන්ට දෙන පෝරමිතිය රුපියල් පන්සිියයකින් තට්ටු කල්ලා තිබෙන. ඒ විතරක් නෙවෙ පොල්ගිඩිය ඉදලා අත්‍යවස්ස සකලවිද බහණ්ඩවල මිල රොකට් වේගෙන් ඉහල දැමීම ආණ්ඩුව සිදු කරගෙන යනු. හැබැයි ආණ්ඩුව හොදාකාරහම දන්නවා මේ වගේ මාධ්‍යකයම් ගහල මාධ්‍ය සන්දර්ශනවලින් විතරක් දිගටම ආණ්ඩුවට යන්න බැරි බව ආණ්ඩුවේ හැමදේම වහගන්න බැරි බව. පොල් සම්බූලයි බතුයි කාලවත් ජීවත්වීමට අමාර්වෙන් ඉන්න ජනතාවගේ ආණ්ඩුවට එරහි ඉදිරි නැගිතීම් උද්ඝෝෂණ මෙවා නවත් අන්න මර්ධනය ක්‍රියාත්ම කකිරීමට තමයි දැන් විසිවෙනි සංසෝධනය කඩිමුඩියේ ගේන්න ආණ්ඩුව මේ දඟලන්න. විශ්ස සම්මත කරගන්න රජේ පැත්තතිං එක ඒක විදිහේ කතන්දර කියන හැටි පාල්ලිමේන්තුවේදී ඉන් පිටතදි අපට දැම් පැහැදිරිව දකින්න තියෙනවා. රජයේ කියන්නේ ඔවුන්ට හැටනම ලක්ෂයක් චන්දයදුන්නලු ධහනමයිනි සංසෝධන ඉවත් කල්ලා විශ්ස සම්මත කරා. අප යහනව රජයෙන් විස්සේ සඳහන් වෙන ඇමති මණ්ඩලය තමන්ට හිතුමතේ වැඩි කරගන්න. ඇැතිමන්ඩලේ ඩිරලා ඒ සියලු බර ජනතාවගේ කරමත පටවන්. ඔය හැටනම ලක්ෂයෙන් එක්කෙනෙක් පත් ඉල්ලු වද කියලා අපි රජයේ හන්ටෝල්. එවගේම දහනමේනි සංසෝදනයෙන් ඇති කරපු ස්වාධීන මැතිවර්ණ කොමිසම අක්‍රිය කරන්න කියලා. හැටර්ම ලක්ෂයේ කවුරු හරි ඉල්ලුවද කියල අපි අහන්ටෝල්.ඒවගේ දහනමනි සංසෝධනයෙන් ගෙනාපු විගනයයි සම්පාදනයයි පැත්තකට විසි කරන්න කියලා ඔය හැටනම ලක්ෂය ඉල්ලවාද කියලා අපි රජයන්න හනෝ. සාමාන්‍යෙන් අපි දන්නවා ගමක මරනාාධාර සමිතියෙක වුණක් වසන අවසානයේ විගණනයක් කරලා එම වාර්තාව සාමාජිකීන්ට ලබා දෙන සිරිතක්ති න අපේ ගංවල පවා. එක එහෙම කරන්නේ සමිී නිරධහරන් යම් අක්‍රමිකතාවයක් කරලද කියලා බලන්නත් සාමාචික මුදල් වැරදි විදියට පරිහරණය කරති වෙනවා දැයි බලාගැනීමට නිසා තමයි එහෙම කරන්න. දැන් මේ විස්සහර හා ජනාධිපතිකාරයාලය අගමැතිකාරයාලය ඒවගේ තැන් විගණනයෙන් ඉවක් කරන්න කාග උමනාවක්ද තියෙනකෙනකත් අපට ප්‍රශ්නයන්. මේමගේ දේවල් සාමානයෙන් ශිෂ්ට සම්පන් රටක සිදු නොව දේ ඇයි මේ තරං ආණඩුව විගණනයට බයකන එකත් අපටත් හැටනමලක්ෂයක්ක් චන්දෙදීපු සහන් චන්දය නොදීපුූහ සමස්ත ජනතාවටත් අද වෙනකොට බරපතල ප්‍රශ්නයක් පලාතිබේ. එනිසා මේ විනාශකාර විශ්සට එරෙහිව සජිත් ප්‍රමදාස විපක්ෂණයකතුමාගේ නායකත්තයෙන් සමකි ජනබලවේගේ හැටියත අපි දැවන්ත වැඩ පිරිවල ක්‍රාමකකිරීමට ස දධරම සිට. ඒ ගතයුතු ්‍රියමාර්ග පිබඳ නිර්දේශ කරන්න විශේෂ කමිටුවක් පවා අපේ පක්ෂය විසින් පත්ගල්ල තිබෙනවා. අව්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට අපි බලාපොරොත්වයවා. පාර්ලිමේන්තුව තුළත් ඉ පිටතත් ඊට විරුද්ධව දැඩි විරෝධතාවයක් ගෙනයන්න අපි සූදානමෙන්ින් සිත්නවා ඒ පරාජයකිරීමට හැකියාව තිබෙනවද බලන්න. එවගේම සමග ජනබල වේගේ අපි කෙටි කාලයක් තුළ පාර්ලිමේන්තු ආසන පනස් සතරක් දිනාගත්ත පක්ෂයක්. මාස කීපයක් ඇතුළත ආසන පනස් සතරක් දිනාගන්න සමත්තුවා. එවගේම මැතිවරණයෙන් පස්සේ මාසයක් ඇතුළද පක්ෂයේ ප්‍රතිසං විධාන වැඩපිරිවල ආරම්භ කරන සමත් වනා. ඒ සතියන්තයේ ගාල්ලත් මාතරත් අපි අපේ ග්‍රාමීය ද පොල කමිටු පහිටවල සාර්ථක ආරම්භයක් ලබාතුන්න. එක දෙවනි පීවර හැටියට නොනවත්තාම සෑම සතියන්තයකම මාස කීපයක් ඇතුලට හැම දිස්ත්‍රක්කයකම මේ වැඩ පිළිව ්‍රාත්ම කරන්න අපේ සූදානමක් තිබෙන. දැම් මේ සතියන්තයේ අනුරාධපුර සහ පොරොන් නරුවේ එම වැඩසටහන සියලම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගේ සහාගිත්තයෙන් ආසන සංවිධාය කොරුන්ගේ සහභාගිත්තයෙන් අපි සිදුකිරීමට සූදානම්ම සිටිකු. ඉතින් වි් විුද්ධවත් දෙැවන්ත වැටිදිවෙලක් ක්‍රියාත්ම කරන සූදානම්බවත් ්‍රකාශ කමින්. තවදුරට අදහස්වල්පයක් ප්‍රකාශකිරීමට අපේ ගම පහ දිිස්ට්‍රික් පාලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවිද ජ වර් මහ ම දම රි.